බලුතා රුතා කියන ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී නම් අවුරුදු පහ වෙලා තියෙයි. ඒ වුණාට මට හිතුණා පොඩක් ඔයාලත් එක්ක අර අවුරුද්දට අපි එහෙම එහෙ ගිහිල්ලා අපේ ස්කින් එක ගොඩාක් ෂේඩ් එක තුනකින් කලේ කඩු වෙලා තියෙනවා නම් මම මගේ ස්කින් එක රිකවර් කරන විදිහ අවුරුදු කලින් දවසේ රෑ කරපු ට්‍රීට්මන්ට් එකක් වීඩියෝ කරලා තිනවා. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් එනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා. ඊට කලින් ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔන්න පුරුදු විදිහට මගේ බොඩි ස්ක්‍රබ් එක හදාගන්න යන්නේ. මේ බොඩි ස්ක්‍රබ් එක ගැන මම වීඩියෝ එකක් හදලා දාලා තියෙනවා. මේකෙන් ලැබෙන රිසල්ට් මොන වගේද මේක හදාගන්න විදිය ෆුල් වීඩියෝ එකක්. වීඩියෝ එක බලනදි කට්ටිය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම් ගිහින් බලන්න. අද මම මේකට වෙනසකටත් එක්ක වෙනවල් ගැටකුරු ටිකක් ඇඩ් කරගත්තා. එතකොට දැනෙන ඇත්තටම වෙනතටත් ඇඩි ලොකු වෙනසක් දැනුණා. ඉතින් වෙනසකටත් එක්ක දාගත්තේ මම අද හිතුවා මේක මූණටත් පාවිච්චි කරලා බලන්න. මම අද මූණටත් පාවිච්චි කරන්නේ මේ බොඩි ස්ක්‍රබ් එකම තමයි. ඉතින් තිබුණ මී පැණි ඉවර වෙලා මී පැණි බිඳ දෙකක් තුනක් අකි තමයි මට ගන්න පුළුවන් උනේ. ඉතින් අනිත් ඉන්ග්‍රීඩියන් ටික හරියට දාගෙන බොඩි ස්ක්‍රබ් එක මම මේ විදිහට හදා ගන්නවා. ඇත්තටම මේ බොඩි ස්ක්‍රබ් එක ඇත්තටම ගොඩාක් හොඳයි. මේක පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා බලලා වෙනස මට කියන්න කමෙන්ට් එකකින්. ඇත්තටම අනිත් බොඩි ස්ක්‍රබ් එක බලනකොට මේ ස්ක්‍රබ් එකෙන් ලැබෙන රිසල්ට් එක ගොඩක් වැඩි. මීට අමතරව මම ස්ක්‍රබ් භාවිතා කරනවා. ඉතින් ඒ ස්ක්‍රබ් හදාගන්න විදිහත් මම ඔයාලට වීඩියෝ වලින් අරන් එන්නම්. මේ ස්ක්‍රබ් එක ගොඩක් රිසල්ට් තියෙන හින්දා තමයි මම මේක වැඩිපුර පාවිච්චි කරන්නේ. සතියකට එක පාරක් අනිවාර්යයෙන් මම ස්ක්‍රබ් එකක් කරනවා. බොඩි ස්ක්‍රබ් එකක් සහ ෆේස් ස්ක්‍රබ් එකක් මම අද මූණටත් මේකම තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. ස්ක්‍රබ් එක කරගන්න විදිහ වීඩියෝ එකකින් මම අරන් එන්නම්. A to Z කොහොමද කරගන්නේ කියලා. අද වීඩියෝ කරගන්න ඇත්තටම වෙලාවක් මදි වුණා අවුරුදු වැඩත් එක්ක. ඉතින් මේ ගානට හදාගෙන ඔය වගේ හිස් කන්ටේනර් බොක්ස් එක දාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත ෆේස් ඇන්ඩ් බොඩි ස්ක්‍රබ් එක. මං ඉස්සරම හදාන්නේ මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න. ඔයාලට මේකට ෆේස් වොෂ් එකක් ඔයාලා පාවිච්චි කරන සෝප් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සරම හොඳට මූණ තෙමාගෙන ක්ලෙන්සින් ක්‍රීම් එකකින් මං ටිකක් ඇප්ලයි කරගෙන විනාඩි දෙකක් තුනක් වගේ හොඳට ක්ලෙන්ස් කරගන්නවා. ඇත්තටම ක්ලෙන්ස් කරන එක අත්‍යවශ්‍යයි. ගොඩාක් මිල මුදල් දීලා ක්ලින්සර් ස්ක්‍රබ් වර්ග මිලදී ගන්නවට වැඩිය වෙළඳ පොලේ තියෙනවා අපිට රිසල්ට්ස් ගන්න පුළුවන්. හොඳ පැක් වර්ග, හොඳ ටෝන, හොඳ ස්ක්‍රබ් වර්ග සහ හොඳ ක්‍රීම් වර්ග, ඒවා ගැන මම පොඩ්ඩක් හොයනවා සහ ඒවා අරගෙන හොඳයි කියලා හිතන ඒවා අරගෙන පාවිච්චි කරන ගමන් ඉන්නේ. ඇත්තටම රිසල්ට්ස් ලැබුණොත් අනිවාර්යෙන් මම ඔයාලට ඒ ගැන අප්ඩේට් එකක් දෙනවා. හැමෝම ආසයි ලස්සන වෙන්න, හැමෝම ආසයි ලස්සනට ඉන්න. ඉතින් හැමෝටම දරන්න පුළුවන් මුදලකට අපිට ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ ගැන මම ගොඩාක් හිතලා ඇත්තටම අඩුවට තියෙන ලෝ ප්‍රයිස් ගන්න පුළුවන්, ඒ කියන්නේ හොඳයි කියලා හිතන බ්‍රෑන්ඩ් වලින් මම අරගෙන පාවිච්චි කරන ගමන් ඉන්නේ. ඔයාලට ඒ ගැන මම අනිවාර්යයෙන් රිසල්ට් ලැබුණ ගමන්ම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මම පොඩ්ඩක් අධික විදිහට බොරුවට සල්ලි වේදම් කරන්නේ නැහැ. පැක් වර්ග ගණන්ම නම් කිසිම දෙයකට මම අපිට ගන්න පුළුවන් මුදලකට, හැමෝටම ගන්න පුළුවන් මුදලකට ගන්න පුළුවන් ක්ලෙන්ස් එකක්, ස්ක්‍රබ් එකක්, ටෝන එකක් අරගෙන පාවිච්චි කරලා එතකොට මට මොනවා හරි රිසල්ට් ටිකක් ලැබුණොත් ඒකෙන් මම ආසයි ඔයාලත් එක්ක ෂෙයා කරන්න. ලැබලා තියෙන ප්‍රොඩක්ට් තියෙනවා, ඒවා ගැන මම ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලා බලාපොරොත්තුෙන් ඉන්න. ඉතින් මගේ ක්ලෙන්ස් එක දැන් මේ විදිහට ස්පොන්ජ් එකකින් අයින් කරලා හොඳට මූණ වොච් කරගෙන ඇවිල්ලා මම අර හදාගත්ත බොඩි ස්ක්‍රබ් එකම මගේ මූණටත් පාවිච්චි කරනවා. මූණට පාවිච්චි කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට ස්ක්‍රබ් වෙලා මූණ හොඳ ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන් මේ ස්ක්‍රබ් එකෙන් අපි මූණට පාවිච්චි කිරීමෙන්. ඉතින් මතක ඇතුව ලොකු සීනි කැට ගන්න යන්න එපා. මේකට බ්‍රවුන් ෂුගර් පාවිච්චි කරනවා නම් තවත් හොඳයි. ඉතින් හොඳ ග්ලෝ එකක් ගන්න පුළුවන්. ගොඩාක්
කුරුලෑ තියෙන කට්ටිය නම් මේක පාවිච්චි කරන්න එපා. ළඟ කුරුලෑ කැඩලා තුවාල වෙන්න වගේ බලයි මූණ. ඉතින් අනිත් normal skin, dry skin, on skin එකට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් කුරුලෑ තියෙන skin එකක් හැර. ඉතින් හොඳට විනාඩි 4ක් විනාඩි 3ක් 4ක් වගේ කාලයක් හොඳට රවුම්ට ස්ක්‍රබ් එක කරගන්න ඕනේ මූණේ සහ බෙල්ලේ. ස්ක්‍රබ් එක වොෂ් කරලා යවලා මම මේ වගේ ඇලෝ ජෙල් ටිකක් අරගෙන මගේ මූණේ ආලේප කරලා මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම සහ මගේ අයිබ්‍රෝ දෙක මම දැන් හදා ගන්න හදන්නේ. ඉතින් මේ කාලේට මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින් වුණත් අපිට මේ ටික කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවෙදි කරගන්නේ. ඔයාලා ගාව හැමෝම ගාව දැන් තියෙන මේ ලේසර් ටූල් එක මේ ගැන ඉතින් අමුතුවෙන් විස්තරයක් ඕනේ නැහැ. හැමෝම ගාව තියෙනවා. ඉතින් මම හදන්නේ මගේ මූණේ තියෙන අනවශ්‍ය රෝම ටික ඉවත් කරගන්න. පේනවා ඉතින් හොඳට මේ ටූල් එකෙන් අයින් වෙනවා. මොකද මේකේ තව අමතර වාසියක් තියෙනවා. මරුනහම යම් තාක් දුරට මේකෙනුත් ඉවත් කරගන්න පුළුවන්. ෂේව් එක කරලා මගේ අයිබ්‍රෝ දෙක මම ගාන්න පීරගෙන මම කතුරින් කපා ගන්න හදන්නේ මගේ අනවශ්‍ය ඩිප් වෙලා තියෙන අයිබ්‍රෝ. ඊට පස්සේ මම ට්වින් එකකින් ගාන්න මගේ අයිබ්‍රෝ දෙක ෂේප් කරගන්නවා. ඔන්න මම අද පැක් එක හදාගන්නේ. ඉන්ග්‍රීඩියන්ට් දෙකක් පාවිච්චි කළා විතරයි. මේකට මම අද පාවිච්චි කරන්නේ විනිවැල් ගැට කුඩුයි මේ රෝස වතුරයි විතරයි. මේකට වලට පුළුවන් මී පැණි විටමින් ඒ වගේ ඇඩ් කරගන්න. ඉතින් එහෙම පාවිච්චි කරේ නැහැ කියලා අවුලක් නැහැ. අරිතික පාවිච්චි කරපුවාම පොඩ්ඩක් රිසල්ට් එක වැඩි වෙනවා විතරයි. ඉතින් මම අද පාවිච්චි කරන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට් එක විතරයි. ඉතින් අපේ මූණට පැක් එක හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන ඉන්ග්‍රීඩියන්ට් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක මේකෙන් ලැබෙන රිසල්ට් එක හොඳයි. අවට පිරිසිදු සම්පත ගොඩක් හොඳයි. ඉතින් ඒ හින්දා මම අද පාවිච්චි කරන්නේ මේ පැක් එක. පැක්කේ කාලීප කරගන්නා මූණ සහ බෙල්ලවට මේ පැක්කේ කාලීප කරලා විනාඩි 15ක් විතර ගියාට පස්සේ විනාඩි 15කින් මම ඔයාලට පෙන්නන්නම්. විනාඩි 15කට පස්සේ මූණට හොඳට වේල් වුණාට පස්සේ මේ පැක්කේ අයින් කරන්න පුළුවන්. ඔයාලට දැන් පෙනෙන්නේ විනාඩි 15කට පස්සේ. ඉතින් ඊට පස්සේ මේ වොෂ් කරාට පස්සේ මූණ ඔයාලට පේනවා ඇති ග්ලෝ වෙලා තියෙනවා මූණ. ඉතින් ඔයාලට මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න පුළුවන් අයිස් කියුබ් වුණත්. ඉතින් මම අයිස් කියුබ් පාවිච්චි කරන්නේ මේ රෑහින්දා සීතලයි. ඉතින් මම පාවිච්චි කරා ටෝන එකක්. ඒ හින්දා ටෝන එක ඇප්ලයි කරලා ටෝන එක ටිකක් වේලෙන්න තියලා මම හොඳට මගේ මූණ මොයිස්චර් කරලා පොඩි මසාජ් එකක් දෙන්න හදන්නේ. මේ මසාජ් එකිනුත් අපේ මූණට ලැබෙන රිසල්ට් එක ගොඩක් වැඩි. පැක් එකක් දාලා
අපේ මූණ මොයිෂර් කරලා හොඳට විනාඩි දෙකක් තුනක් වගේ මොයිෂර් ක්‍රීම් එකක් ඇප්ලයි කරලා පොඩි මසාජ් එකක් දීපුවාම මූණට ලැබෙන රිසල්ට් එක ඇත්තටම ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හොඳට මසාජ් කරලා මේ විදිහට මූණ රිලැක්ස් කරගන්නවා. මම මූණ ගන්නේ මේ ලැක්ටෝ කැලමයින් එකේ සීරම් ක්‍රීම් එක. මේක කුරුලෑ කැලල්. කුරුලෑ වලට ගොඩාක් හොඳයි. ඇත්තටම කැලල් ගොඩක් මැකෙනවා මේකේ. කුරුලෑවක් එන්න තිබ්බොත් එහෙම ඒක උඩ ඇප්ලයි කරපුවාම පහව දබන්නකොට කුරුලෑව නැහැ. ඉතින් මේක හොඳ හින්දා මම හැමදාම රැට මේක පාවිච්චි කරනවා. ඉතින් මේකත් හොඳයි. ඔන්න ෆයිනල් ලුක් එක. ඔයාල දැක්ක දැන් මේ පැක් එක දාගත්ත විදිය පොල් ෆේෂල් එකක් නෙමෙයි සාමාන්‍ය නෝමල්. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන හින්දා මම වීඩියෝ කරලා දාන්න හිතුවේ. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. අපි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි දැන් ගිහින් එන්නම්. හා කියන්න ගිහින් එන්න කියන්න. ගිහින් එන්න. බුසන්න කියන්න. බුසන්න. Exactly.